ගෞරවනීය ස්වාමින් වහන්ස, ගෞරවනීය පූජකතුමනි, මිතුරනි, පසුගිය 21 වෙනිදා සාමකාමී ශ්‍රී ලංකික රටවැසියන් ඉලක්ක කරගෙන අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර දාමය සමග අපගේ මාතෘභූමියේ ඉතා බරපතල තත්ත්වයකට පත්ව තිබෙනවා. දෙවුණු කාලය තුළ රාජ්‍ය බුද්ධි අංශ අඩපණ කිරීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තිබී නිසි අවධානය නොමැතිව කටයුතු කිරීමේ ප්‍රතිඵල වූයේ මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වීමයි. ඒ හේතු කොටගෙන අද අපේ රටේ දරුවන් පාසල් යෑමට පවා නොහැකි තත්ත්වයකට අප රට පත්ව තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට බොහෝ දුරට අඩාල වී තිබෙනවා. කිතුණු බැතිමිතුන්ට දේවස්ථානය අයින් වී තිබෙනවා. එමෙන්ම පොදුණු ජනතාවට වෙසක් උත්සවය අහිමි වී තිබෙනවා. රැකිරක්ෂා කරන ජනතාවට ජාත්‍යන්තර කම්කරු දිනය අහිමි වුණා. කොටි ත්‍රස්තවාදයට එරිව සටන් වැදී වසර 30ක කාලයක් තුළදීවත් මෙබඳු තත්ත්වයකට අපේ රටපත් වුණේ නැහැ. මිත්‍රවරුනි, කවර හේතු මත මේ තත්ත්වය අපගේ රට ඇද වැටුණත් අප කවර අයුරින් හෝ මේ අභියෝගයට මුහුණ දී ජයගත යුතුයි? ලෝ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකු LTTE අභියෝගයට මුහුණ දී ජයගත් අපට මේ අභියෝගයේ ජය ගැනීම අසීරු විය නොහැකි. මේ සඳහා කෙටි කාලීන මෙන් මධ්‍යකාලීන හා දිගු කාලීන වශයෙන් පියවර ගත යුතුව තිබෙනවා. මේ අන්තවාදී මනස නිර්මාණය කිරීමට ඉවහල් වූ සාධක නැතිකර දැමිය යුතුයි. සාමකාමී මුස්ලිම් ජනතාව පවා අසිරු ඉරණමකට ඇද දැමූ මේ ත්‍රස්තවාදය මුලින් මනින්ම නැතිකර දැමිය යුතුව තිබෙනවා. මුළු රටම එක නීතියක් යටතට ගෙන ජාතික ආරක්ෂාව මූලික කොටගත් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුයි. මේ මොහොතේ විශේෂයෙන්ම අපගේ තරුණයන්ගේ මා විශේෂ ඉල්ලීමක් කරනවා. 83 ජූලිය මෙවැනිම ආකාරයෙන් එවකට පැවති ආණ්ඩුව ආශිර්වාදයෙන් ආරම්භ වුණු සිද්ධි කිහිපයක් නිසා අවුරුදු 30ක යුද්ධයකට රට ඇදගෙන ගියා. එම අමිහිරි අත්දැකීම් තවමත් අපේ මතකයේ තියෙනවා. එම නිසා මේ මොහොතේ රජයක් වශයෙන් තම වගකීම පැහැර ඇති මොහොතක නීතිය අතටගෙන කටයුතු කරන්න එපා කියන ඉල්ලීමක් කරනවා. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න, අසීරුවත් හැඟීම් පාලනය කරගන්න. අපි එකතු වී මෙම අන්තවාදය සහ ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි. අප්‍රේල් 21 වෙනි දින සිට මේ දක්වා මෙම අවාසනාවන්ත තත්ත්වය දැනුවත්කමින් ම තම වගකීම් ඉටු නොකළ වර්තමාන ආණ්ඩුවේ නායකයන් ඇතුළු එයට අනුබල දුන් සියලු දෙනාටම අනාගතයේදී දඩුවන් දීම අපගේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා. ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නැත්තටම නැති තත්ත්වයකට පත්ව තිබෙන මේ අවස්ථාවේ සියලු ජාතීන් එකමුතුව ශක්තිමත්ව අභියෝගයට මුහුණ දිය යුතුයි. ඒ කොහොම වුණත් මේ ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින බලවේගයට උවනා වී ඇත්තේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ආරවුල් ඇති කිරීමයි. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම ක්‍රියාවට නංවනවා. සමාජ මාධ්‍ය තහනම් කිරීම මගින් ජනතාව තුළ අනිසි බියක් හා සැකයක් මතුවී තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කරන මෙන් මා ඉතා ඕනෑකමින් නැවතත් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටි. ඔබ කළ යුත්තේ මේ රට මේ ඉරණමට ඇදවැට්ටුව වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම මිස 1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදීමයි. එබැවින් ඉවසීමෙන් ක්‍රියා කරන ලෙස මම යළිත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එය මේ රටේ අනාගත දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අප මත පැටවී තිබෙන අත්හල නොහැකි වගකීමක්. මේ අනාරක්ෂිත තත්ත්වය නැති කළ හැක්කේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පමණයි. මේ ඔබ අප සියලු දෙනාගේ මාතෘභූමියයි. ඔබ සියලු දෙනාට දෙවන් සාවරණ.